නිසා එවැනි ශාසනයක් අපි මේ හැසිරෙන්නේ. ඉතින් ඉන්ද්‍රිය ධර්ම පහ අපි දිනු කරන්න ඕන ශ්‍රද්ධාව. කවුරු ගැනද? භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව. දැන් මේ ධර්ම ඇසීමෙන් වෙන්නේ මොකද්ද? නැති ශ්‍රද්ධාව අපි ඇති වෙන්න ඕන. දැන් ධර්ම දේශනාව සාර්ථක වෙන්නේ ශ්‍රද්ධාව වැඩෙන්න ඕන. සිහිය වැඩෙන්න ඕන. සමාධිය වැඩෙන්න ඕන. නිවන් දැකීමේ වීරිය වැඩෙන්න ඕන. ප්‍රඥාව වැඩෙන්න. මේ පහ එකක්ව වැඩෙන්නේ නැත්නම් දේශනාව වැඩක් තියෙද? තියෙන වීරියක් නැති වෙනවා. තියෙන සමාධියක් නැති වෙනවා. සමහර උපාසකමල තරහක් යනවා බණහාලි වෙරලා. ඉවරලා යනකොට ඒ කියන්නේ අර මංක විකහාමුදුර කෙනෙක් ගැ කුණුවර පහල සමහර උපාසකමල වයසක යවට කැමති නැහනේ. බැන බැන යනවා ඉතින් පාර දිගේ. දැන් සද්දාව ඇති වුණාද? නැහැ, ද්වේෂය ඇති වුණේ. එම නිසා දේශනාවක් අහනකොට ඒ දේශකයන් වහන්සේ කියනකොට දැනගන්නකොට මේ ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධා දින්ද්‍රිය පහ වැඩෙන්නයි අපි මේ ධර්මයක් දේශනා කරන්න ඕනේ. පිළිවෙලටයි මේ ධර්මයක් අපි දේශනා කරන මුලැමැදාග ගැළපෙන්නට ඕන. ඉතින් එහෙම දේශනා කරනකොට අහන්න ඉන්නවනකොට අපේ ශ්‍රද්ධා දින්ද්‍රිය ධර්ම වැඩන. දැන් මේ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ දකින ඥාණයට තමයි කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණය. අපිට දැන් තියෙද? නෑ. ඒ නිසා කියන්න ඕන බණ මොකක්ද කියලා අපි දන්නවද? නෑ. පාඩම් කරන් ආපු එක තමයි කියන්න වෙන්නේ. දැන් දැන් ටිකක් පුළුවන් මූණ බලලා කියනවා. දැන් ඉස්සෙල්ලා මේ ශාස්ත්‍රයම කියන්නේ මූණ බලලා. ඒ වගේ පොඩ්ඩක් පුළුවන් මූණ බලලා මෙයා මොන වගේද දන්නේ. නෑ නැත්ත ඕපදූපටිය හොයන් එන්න ඕනේ ඉස්සෙල්ලා අර පැත්තේ මොන වගේද නේ ගම් ගැන ගමකට යනවා නම් බලන් යන්න ඕනේ. නැතනම් චරපුරුෂයෙක් කියවන්න උපාසක අම්මලා gedara මොනවද කරන්නේ? ආ හොයාගත්තා. දැන් හරි. එතකොට ඒකට හරියන වණ ටිකක් නැත්තම් පේනවද? පේන්නේ නැහැ. දැන් ඉනාවෙවි ඉන්නේ ඔළුව වණවණ ඉන්නේ අපිනේ. එතකොට පේන්නේ මොකද්ද? හරි හොඳයි, සද්දාවන්තයි. හරියටම දන්නවා නම් මොනවා වේද? ආන්න ගැළපෙන දෙයක් කියන එක. ඒක කරන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේට පමණයි. අනික කාටවත් පුළුවන්? පසේ බුදු කෙනෙක්ට ඔබ ඒකනේ පසේ බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ නැත්තේ. තමන් තනියෙන් බුදු වෙනවා මිසක තව කෙනෙක් ඊතර කරවන්නේ නැහැ. ලෞතුරා බුදු කෙනෙක් ඕන ඇයි? හිත බලලා, ආසය අනුසය බලලා, කෙලෙස් අඩු වැඩි බව බලලා, ඉන්ද්‍රිය ධර්ම සමාසම බව බලලා. එහෙනම් ශ්‍රද්ධා වඩු නම් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ශ්‍රද්ධා වැඩි වෙන දහම් දෙසනවා. ප්‍රඥා වැඩි නම් සම කරන්න දහම් දෙසනවා. වීරය වැඩි නම් අඩු කරන්න දහම් දෙසනවා. සමාධිය අඩු නම් වැඩි කරන්න දහම් දෙසනවා. ඒ කියන්නේ මේ ඇඟිලි පහ වගේ පැත්තේ තිබිච්ච මේ ක්‍රම පහකට තියෙන ඉන්ද්‍රිය පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනාව තුලදී එක ගාන්ට එන්න පහම. ලේසිද? අමාරු. ඒක බුදු කෙනෙක් විතරයි කරන්න ඕන. ඉතින් අනිකුත් ස්වාමීන් වහන්සේලගේ අපේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන් දේශනාවක් කරද්දී. මොකද මේ ඥාන ටික අපේ නෑ. පිටට හොඳ නම් සෙමට හොඳ නෑ. සෙමට හොඳ නම් පිටට හොඳ නෑ. හිනා වෙන්න කැමති කෙනා හිනා වෙන්න බන්න කියද්දි සතුටු වෙනවා. ගැඹුරු ධර්මයේ ඕන කෙනා තරහ වෙනවා. ගැඹුරු ධර්මයේ කියද්දි අරයා හොඳට අහනවා. හිනා වෙන්න ඕන කෙනා නිදා ගන්නවා. දැන් දෙගොල්ලක් නින්නේ. එතකොට වැඩේ දේසිද? හරි අමාරුයි. බන කියන එක අමාරුයි. يعني නිකන් කියන් යන්න පුළුවන්, ගැළපෙන්න කියන්න අමාරුයි. ආන බුදුරජාණන් වහන්සේ බලනවා సంతානේ 1000ක් ආවත් ලක්ෂයක් හිටියත් බණ පිළිසේ ඒ හැමෝගේම ඉන්ද්‍රිය පහ බලනවා. ආසය අනුසය බලන දෙවනි ඥානෙ තමයි ආසය අනුසය ඥානෙ. ඒක කෙලෙස් අඩු බව වැඩි බව දකින්න පුළුවන්. තික්කින්ද්‍රියේ මුදින්ද්‍රියේ ඉන්ද්‍රිය ධර්ම දියුණුද නැද්ද කියලා බලන්නත් පුළුවන්. ස්වාකාරේ ද්වාකාරේ මනාගති පැවතුම් තියද නැද්ද කියලා දකින්නත් පුළුවන්. අපේ කච්චේ පරලෝක වජ්ජ බය දස්සා විනෝ. අපේ කච්චේ පරලෝක වජ්ජ බය නදස්සා විනෝ. සමහර කෙනෙක් පරලෝකේ බය දකින්නේ නැහැ. පරලෝකට බය නැහැ. ඒක දකින්නෝ. මෙයා පරලෝකට බයද? බය නැද්ද? ඒකත් බලන්න ඕන බණ කියන කලින්. ආන්න ඒව බලලා තමයි ලෝතුරා බුදු කෙනෙක් ධර්ම දේශනාවක් කරන්නේ. ලක්ෂයක් හිටියොත් ලක්ෂයටම වැටෙන්න තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. පින් තිබුණොත් ඒ මොහොතේම රහත් වෙන්න පුළුවන්. සෝවාන්වත් වෙන්න පුළුවන්. මේ බුදු කෙනෙක්ගේ වාසනාව එකයි වටිනකම එකයි. එක පිරිසේ කොච්චර සෝවාන් වෙනවද? ඒ ඔක්කොම බලලා තමයි දේශනා කරන්නේ. නේද? එක්කෙනෙක් සෝවාන් වෙනිනවා ඒත් ගිහිල්ලා වැඩ දුර ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා බණ කියන. ඇයි? එක්කෙනෙක්ගේ සෝවාන් වීම වටිනවා 1000කට නිකම් බණ කියනවට වඩා. එකපාර සෝවාන් වුණා. දැන් අපේ උපාසකම්මල දුක් වෙනවා. අනේ අපිට අද කොච්චර බණ ඇහුවත් අපි සෝවාන් වෙන්නේ නැහැ නේ. දුක් වෙන්න ඕනද? දුක් වෙන දෙයක් නැහැ. මොකද හේතුව? එක බණ පදයකින් සෝවාන් වුණේ රහත් උනේ ඒ උතුම කල්ප ලක්ෂ ගණන් පෙරුන්දම් පුරාගෙන අපි වගේ බිම වාඩි වෙලා කොන්ද ගන්න සිල් අරගෙන නේ භාවනා කරලා බණ අහගෙන ගිහිල්ලා අපි වගේ පැවිදි වෙලා මේ ධර්ම දේශනා කරලා සිල් රැකලා තමයි ඒ ස්වාමීන් වහන්සේලා එකපාර ඇවිල්ලා දැන් රහත් උනේ.
එදා රහත්තුන් නැහැ එදා පෙරම් පුරාගෙන අද අපිත් අද ඉන්නේ මේ වගේ අපිට තව ඉස්සරහට දියුණු කරන්න දේවල් තියෙනවා ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු කර ගන්න ඕන අපි එහෙනම් ඒ ඥාන දෙකම තියෙන ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි ඊළඟ ඥානේ යමක පාටිහාරී ඥානේ ඒ මොනවද යමා මහ පෙළහර දැක්වීමේ ඥාන ශක්තියට කියන මොන ඥානේද යමක පාටිහාරී මොකද්ද ඒ ප්‍රාතිහාරය එකවර ගිනි කඳක් ජල කඳක් ශරීරේ විහිදවන්න පුළුවන් කාටද බුදුරජාණන් වහන්සේ. ඉන්ද්‍රය ජලය දෙකම එකපාර කාටවත් බෑ විහිදවන්න. ඒ කියන්නේ එකපාර දෙකක් කරන්න බෑ. එහෙනම් ශ්‍රණ දෙකක් වුණත් එකට පේන විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රාතිහාරය පෙන්වන්නේ. තුන් වතාවක් හෝ හතර වතාවක් තමයි ජීවිත කාලෙම මේ ප්‍රාතිහාරය පෑවේ. බෝධි මූලයේදී පෑවා දෙවියන් ඉසක දුරු කරන්න. කිඹුල්වත්පුරයේදී පෑවා ඥාතීන් දමණය කරන්න. ගණ්ඩබ්බ රෝක මූලයේදී තීර්ථයන් කියන්නේ අන්‍යාගමිකයන් දමණය කරන්නත් ප්‍රාතිහාරය පෑවා. ඊට පස්සේ රුවන් සක්මනම්මවල අහසට පැන නැගිලා භාග්‍යවතුන් වහන්සේ මවනවා තමන් වහන්සේ වගේම තවත් බුදු කෙනෙක් මවනවාද ඇත්තට නෑ. මැව්වට මොකද ඒ බුදුරුවෙන් බණ අහන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තර දෙනවා ඒ බුදුරුව. ඒ බුදුරුව ප්‍රශ්න අහනවා භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න අහනවා ඒ බුදුරුවෙන් උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අර බුදුරුව සක්මන් කරනවා. බුදුරු වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ මේක දැන් යුගලයන් දෙන්නේ දෙයකට කියන මොකද්ද? පාළි යමක යමක වග්ගේ යමක ප්‍රකරණ ඔහම තියෙනවා. යමක කියන්නේ යුගල. එකපාර දෙක දෙක කරන නිසා කියනවා මේකට යමක මහා ප්‍රාතිහාරය. හොඳද නැද්ද? සතරුද නැද්ද දෙක දෙක කරා. දැකලාද මොකද දැකමලාද කියන්නේ නැහැ කියනවා. එනම් මේ ප්‍රාතිහාරය ලෝකෙ විශිෂ්ටම ප්‍රාතිහාරය එක ඒ දක්වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේම පමණයි. ඒ දේශන ඒ ප්‍රාතිහාරය දෙකලත් දහස් ගණන් පැවිදි වෙලා රහත් වෙලා තියෙනවා බුදු සාසනය. තරුවන්වැලි මහසෑයේදීත් ධාතු නිදන් කරන දවසේ ඔයෙනි ප්‍රාතිහාරයක් බුදුරුව නිර්මාණය වෙලා අහසට පැන නැගලා ධාතුන් වහන්සේලා මේ ලංකාවේදී සිද්ධ වුණා. සාදුකයන් 20000ක් රහත් වුණා එදා ඒ ධර්මය අහලා. මේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ නෙවෙයි නිර්මිත බුදුරජාණන් වහන්සේ කියන්නේ අදිෂ්ඨාන බලය. පිරිනිවන් පාදේ අදිෂ්ඨාන කළා. පංචමා අදිෂ්ඨානයක් කළා ලංකාවේ. ඒ එකක් තමයි රුවන්වැලි සෑයේ මේ නිර්මිත බුදුරුවම ඇවිලා යමා මහ පිළහර දැක්වීම. ඊළඟ ඥානය තමයි බුදුරජාණන් වහන්සේ මේ බෝධි මූලයේ ලැබුණා මහා කරුණා සමාපත්තියේ ඥානය. නම් බුදු කෙනට අර වෙන කිසිම කෙනෙකුට මහා කරුණාව තියේද? තියෙගොත් හරිද වැරදිද? අපිට මහා කරුණාව තියේද? අපිට තියෙන පොඩි කරුණාවන්නේ දැන් ඔය ගන්නෙක් වගේ දැක්කම අනේ පව් කැම ටිකක් දෙන්න ඕන සතෙත් දැක්කම අපි කැම ටිකක් දෙනවද නැද්ද? ඒ මොකද්ද? කරුණාව. දුකටපත් වෙච්ච කෙනෙක් දැක්කම අපේ හිතේ ඇති වෙන්නේ කරුණාව. නැත්නම් දුකටපත් වූ අය සුවපත් වේවා කියලා වඩන භාවනාව මොන භාවනාව? කරුණා භාවනාව. බුදුරජාණන් වහන්සේ තියෙන මොන කරුණාව? මහා කරුණාව. ඒ කියන්නේ අපායට ගිහින් දුක් විඳත් කමන්නේ අනිත් අය බේර ගන්න ඕනේ. ඒ වගේ කරුණාව. එතන මේ ඥානෙට භාග්‍යතුන් වහන්සේ සම්මාදින 12 කෝටි ලක්ෂ වාරයක් දවසට දෙවතාවක්. උදේ පාන්දර පැයක්, හවස පැයක්. මොකටද සම්මාදින්? සක්වල ලෝක කෙලවල ඉඳන් බුදු කුටිය දක්වා බලනවා කවුද නිවන් දකින්නේ? කාටද සුගති යන්න පුළුවන්? කාටද මං අද දවසේ පිහිට වෙන්න ඕන? ආන්න මේ ඥානෙ. ඒක කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි. ඊළඟ ඥානය සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥාන. බුදුරජාණන් වහන්සේට තියෙනවා යාවත කඤ්ඤයන් තාවත කඤ්ඤාන. මේ ලෝකේ යම් තාත් දේවල් දැනගන්න තියෙනවද බුදුරජාණන් වහන්සේ ඥානෙ එච්චර දුරට තියෙනවා. දැනගන්න තියෙන්නේ මෙච්චරද? 100යි කියමු දැනගන්න දේවල් තියෙන්නේ. ඒ 100 දක්වාම ඥානෙ තියෙනවා. යාවතකං ඥානං තාවත කඤ්ඤයන්. භාග්‍යතුන් වහන්සේගේ ඥානෙ කොච්චර දුරයිද? දැනගන්න තියෙන්නේ එච්චරම තමයි. ඊට වඩා දෙයක් දැනගන්න තියෙද? ඥානං අතික්කමිත්වා ඤෙයයන් අපවත්තති. ඥානෙ ඉක්මවා දැනගත යුතු එක දෙයක්වත් නැහැ. ඤෙයයන් අතික්කමිත්වා ඥානං අපවත්තති. දැනගන්න ඕන දේ ඉක්මවා ඥානෙත්. ඒ කියන්නේ මොකද්ද? දැනගන්න ඕන සියලුම දේ දැනගත්තා. මොකද්ද ඒ ඥානෙ? සර්වඥතා ඥානෙ. කොහෙද ලැබුණේ? ජයශ්‍රී මහා බෝධි මූලයේ වෙසක් පොන් පොහ දවසේ. අලුයම ලෞතුරා බුදු වෙනවා කියන්නේ ඕකයි. මේකයි මේ ඥානය ගැන මම ඔබට මේ කියන්න යන්නේ. එත කෙටියෙන් අවසන් කරන්න තිබුණා ලෞතර බුදු වෙච්ච තැන ඉඳලම. නමුත් මෙතෙන්දී ඇති වුණා මේ ඥාන 6. අනාවරණ ඥාන.
දැන් අපිට මේ බිත්තියෙන් එහා පැත්ත පේනවද? පේන්නේ නැහැ. එහෙනම් පේනන සිදුරක්වත් හදන්න ඕන. බුදුරජාණන් වහන්සේට පර්වතයකින් එහා පැත්ත උනන් නිකන් ඇස් දෙකෙනුත් පේනවා. කිසිම ආවරණයක් ලෝකේ නැහැ. හැමදේම අනාවරණයි. ආන්න. එහෙනම් මේ සත් අසාධාරණ ඥානේ ඥාන හයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා අපි පාදින්නට ඕන. එනම් මේ ඥාන හය ප්‍රතිලාභයෙන් සර්වඥ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. බුදුරැස් හිදුනද නැද්ද? විහිදුන්නේ නැහැ. තාම රැස් හිදුනේ නැහැ. දැන් විහිදෙනවා. දැන් ලයිට් දාපු නිසා. බොහොමඩද රැස් හිදුන්නේ නැහැ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සම්මෙදුන මොන සමාපත්තිද? නිරෝධ සමාපත්තිය දවස් 7ක්. කොහෙද? බෝධි මූලයේදී. දෙවියෝ කල්පනා කරා දැන් දෙවියෝ බෙරග ගහ නටනට ඉන්නවා දැන් බුදු උණයි කියලා. දැන් සතියම්ම තාම වාඩි වෙලා නැගිටින්නේ නෑනේ. තාම බුදු වෙන්න බැරි වුණත් දන්නේ නෑ කියලා. දෙවියොන්ට සැක ඇති වුණානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ලෙබෝ මැඩ රුවන් සක්මණම්ම වලහසේ පැන නැගලා යමා මහ පෙළහර දැක්කුවා. කාටේ? දෙවියොන්ට. සැක දුරු වුණා දෙවියොන්ගේ. දෙවනි සතිය. ඔය බුද්ධකය ගිහින් ඇතිනේ දඹදිව ගියාන. ඒ බෝධි මූලයේ ගාවම තමයි ඉස්සරහට ඇවිල්ලා බෝධිය දෙස හැරිලා හිටගෙන දැන් වාඩි වෙලා සතියක් හිටියානේ. දෙවෙනි සතියේ හිටගෙන හිටියා සතියක්. අනිමිස අපි වගේ නෙවෙයි. ඇසිපිය නොහෙලා බෝධින් වහන්සේ දෙස බලා සිටියා. දැන් අපි මිනිස්සු ගත්තොත් මිනිස්සුන්ට අද උදව් කරපුගෙන හෙට මතක නැනේ. කන්න දීපුවත් හපා ගන්නවයි කියන්නේ සමහර. අපි කලකිරෙනවානේ. අනේ මේ මිනිස්සුන්ට උදව් කරලා වැඩක් නැහැනේ. අපි මෙච්චර කරලාද අපිට බයිනෝ ආදිවාසීන් අපි කියනවානේ. බලන්න බුදුරජාණන් වහන්සේ තමයි පළමුණ වතාවට ලෝකෙට කළගුණ සැලකීමේ ආදර්ශය ක්‍රියාවෙන්ම දුන්නේ. පණ ඇති කෙනට නෙවෙයි මේ පණ නැති වෘක්ෂය, මේ බෝධි වෘක්ෂය තමයි වේරගත්තේ. ආවරණය කළේ තමන් වහන්සේට හෙවණ උනේ ලෞතුරා බුදු වෙන්න. එහෙනම් මේ වෘක්ෂයට මා සලකනවායි කියලා ඒ තමයි කළගුණ සැලකීම් ශීර්ෂයෙන් ඇසිපිය නොහෙලා බලා සිටියා සාදුකයන්. ඒ තමයි මේ බුදු සසුනේ පළවෙනිම බෝධි පූජාව. පළවෙනි බෝධි පූජාව කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ මැදි මේ සාසන. ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ නම් කලින් ආත්මකදී කාලිංග බෝධි ජාතකයේදී තියෙනවා සක්විති රජ කෙනෙක් කියලා අහසින් යනකොට දැන් බුද්ධගය උඩින් යනවා. යනකොට යන්න බෑ. නිකන් බිමට පහත් වුණා. බමුණෙක් හිටියා බමුණතාවේ බෝසතාණන්සේ. බමුණගෙන් අහුවයි ඇයි කියලා. කිව්වා මේ භූමිය තමයි සුද්ධ භූමිය. මෙතන තමයි සියලු බුදුරජාණන් වහන්සේලා බුදු වෙන්නේ. අද වුණත් ඕනනම් ගිහින් බලන්න. ප්ලේන් එකක් ගියොත් ආය යන්න බෑ. පහලට ඇදගෙන වැටෙනවා. ඒ තරම් ශක්තිය වැඩි. එතන යන්න බෑ. කිසිම කෙනෙක් උඩින් යන්නේ නෑ. ඉතින් අර වැඩිය ඕනේ නෑ. ඉරිදි බලෙන් යන සක්විති රජතුමාට යන්න බැරුණානේ කාලිංග බෝධි ජාතකේ. ඒ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් බෝධියක් මුකුත් නෑ මෙතන. අනේ මෙතන බුදුරජාණන් වහන්සේලා බුදු වෙනවාද කියලා එළි වෙනකම් බෝධි පූජාවක් පැවැත්තුවලු. ආන්න බලන ආනන්ද බෝධි ශාකා වඩමන වෙලාවේ තමයි මේ ජාතකයේ දේශනා කළේ. මේ බුද්ධ ශාසනයේ පළවෙනි බෝධි පූජාව තිබුවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ කොහොමද? ඇසිපිය නොහෙලා බෝ මැඩ දිහා අපිට පුළුවන් බෝධිය දිහා බලාගෙන බුදු ගුණ වඩන්න. ඇසිපිය නොහෙලා ඉන්න යන්න එපා. ඇස් දෙක තියාගන්න අමාරුයි. ප්ලාස්ටරයක්වත් ගහලා ලවන්නේ නැහැ. ඒත් බෑ නේද? මොකද අපි ඇසිපිය හෙලන්නේ. ඇස් පිරිසිදු වෙන්න. ඇස්වල කඳුළු ගෑවිලා ඇස පිරිසිදු වෙනවා. දැන් ඇස්සේ දූවිලි තැවරෙනවනේ. දැන් දූවිලි දිගටම තිබුණාද ඇස නරක් වෙනවා. ඒතර මේ ඇහි පිය එලනකොට වෙන්නේ මේක අර වයිපර් එකක් වගේ. මේ වීදුරුවක් නේ තියෙන්නේ. මේක පිය දානවා. නිතරම පිය දානවා. ඒතර මේක ඇහ පවත්තන තමයි තියෙන්නේ. ඇහි පියාට තියෙන්නේ ඇයි? දූවිලි ආදී එන එක නවත්තන්න. පිය ගැලෙවොත් මොකෝ වෙන්නේ? ආරක්ෂාව නැති. දැන් ඇහි බෙම ගැනත් කියන. එතකොට උපාසකම්මල තරහ වෙනවා මාත් එක්ක. නිසා ඕන එකක් කරගන්න. ඒකට කමන්නේ. නමුත් තේරුම් ගන්න මේ හැමදේම අපිට ලැබිලා තියෙන්නේ අවශ්‍යතාවයක් මත පොඩ්ඩක් ඉතින් ඔක තීනි කරලා ලස්සන කරගත්තට කමන්නේ. හැබැයි ඔක්කොම කලවල දාන්න එපා. ටිකක් හරි තියා ගන්න. මොකද ඒක තියෙන්නේ ඇහි ආරක්ෂාව. එනේ ඇසිපිය නොහෙලා ඉන්න යන්න එපා. සමහර රූප දැක්කම නම් අපේ අය ඇසිපිය නොහෙලා බලනවා නේද? ඇස් දිහා බලන් ඉන්නවා කියන්නේ සමහර. නමුත් බෝධිය දිහා බලන් ඉන්නේ නැහැ. එනම් බෝධිය දිහා බුදු පිළිම වහන්සේ දිහා ස්වාමීන් වහන්සේ දිහා වුණා තියා පරිස්සමෙන් බලන්න. මොකද ඒක වැරදි අතර යන්න බුලම් බලන් ඉන්නයි බලන් බලනෝනේ. මොකද මේ ගෑණි මේ ඇසි පේන හොයලා බලන් ඉන්නේ කියලා. අනිමිස ලෝචන පූජාවද කියලා නේද? කෙලස් තියන අයනේ වටේ ඉන්නේ. ඊට පස්සේ මොකද මේ කතන්දරයක් නේද? අපි හිටෙන් කැලෑ පත්‍ර ගහනවා කියලා නේ. ඊට පස්සේ පෞසිද්ධ කරගන්න කට්ටිය. ඒ නිසා ස්වාමීන් වහන්සේ දිහා නම් ඇසි පේන හොයලා බලන්න යන්න එපා.
ඇසි පිය හෙළලා බලන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. කියන අහක බලනවා. අයි මම බැලුවට ප්‍රශ්නයක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ දිහා බැලුවම අපිට ඇති වෙනවා සමනානංච දස්සන ඒතම් මංගල මුත්තම ශ්‍රමණයන් දැකීම මංගල කාරණයක්. gedara මහත්ය දැක්ක වගේ නෙවෙයි. භික්ෂුවක් දැක්කම ඇති වෙන්නේ වෙනත් චේතනාවක්. ගරු ගාම්භීර චේතනාව. අනේ අපේ සිල්වතුන් වහන්සේලා නේද කියලා. එතකොට ස්වාමීන් වහන්සේගේ අරුළු බුළු නෙල්ලි ඔක්කොම හොයන්න යන්න ඕනේ නෑ. අලගිය වෙලගිය. එහෙම හොයන්න ගියොත් එහෙම අපේ ශ්‍රද්ධාව නැති වෙන. අපි දකින්න ඕන ශ්‍රමණ රූපේ වෙලා. අපිට ඕන පින් කරගන්නනේ. අපි විනය පරික්ෂණයට විනය විනිශ්චයට යන්න ඕනේ. එනෑ ඒක ගුරු ස්වාමීන් වහන්සේලා එහාමුදුරුවෝ විනය කර්ම කරන අය කරගනි. නොකරොත් කාටේ බලපාන. ඒක හාමුදුරුවන්ට බලපායි. අපිට ප්‍රශ්නයක් අපිට ඕනේ අනේ ස්වාමීන් වහන්සේ ඉන්නවා දැකලා පහදෙනවා දානෙ පොඩ්ඩක් දෙනවා අපි පින් කරගෙන අපි ගෙදර යනවා. ආවාසස්ස යන්න ඕනද? යන්න එපා. ගියොත් තමයි පව සිද්ධ කරගන්න සිද්ධ වෙන්නේ. ඒයි කර දැන් සමහර අය ගියාම දැන් කියනවා එක උපාසකම් කෙනෙක් හම්බන්තොට එයා ගිහලා ජනෙල්ලෙන් එබෙනවලු. මොකට එබෙන්නේ? හොර අල්ලන්න. බලනකොට දෙයක් සිගරට් එකක් බොනෝ පේන්න පුළුවන්. අරක්කු බොනෝ පේන්න පුළුවන්. දැන් පහදෙනවද? මුකුත් නැණි බෝධි පූජාව තියාගෙන පිටපාරෙන් ගෙදර ආවා නම් අරව පේන්නේ නැහැ හෙන්නේ. නේන අනුන්ගේ හොයන්න ගියාම ඉන්නේ අපේ හිත අපිරිසිදු නෝ. අපි හැමදිස්සෙම ගන්නවන අපිට වාසි වෙන දේවල්. අපිට සතුට හිතන දේවල්. අපේ හිත පැහැදෙන දේ. දැන් මිනිස්සු වැරදි කියනවා කියමු ගමේ පන්සලේ හැමදෙරුවන්ගේ අපි ගන්නවනේ මොකද්ද? අනේ කමන්නේ කොච්චර වැරදි කරලා තුන්නාසි අපේ පන්සල රැග්ගෙන පන්සලේ ඉන්නවනේ. ඈ ගෙදර යන්නතු ඉන්නවනේ. මේ හැමදෙරුවෝ ගියොත් කවුද පන්සලේ අපි බන කියනවායි. අපි පාසලකට යනවා අන්න එහෙම අපි පුරුදු වෙනවනේ හොඳ පැත්ත විතරක්ම කල්පනා කරන්නේ. එතකොට අපිට වාසි නැත්නම් මොකෝ වෙන්නේ? අපි කවුරුත් උපතින් මේ සිංහල ජාතිය හරි කැමති වැරදි හොයන්. ඒ අනුන්ගේ වැරද්දක් අහුණා කියන්නේ මොකක් හරි රස කෑමක් අහුණා වගේ තමයි රස කර කර කනවා. ඉතින් අර චුවින්ගම් හපනවා වගේ තමයි. තිය තිය හපනවා. අර බුලත් පිට ගන්න ඒ වගේ තමයි. හක්කේ තියාගෙන ආයි හපනවා. ඒ කියන්නේ අමතක කරන්නේ ආ එහෙම නේද බං අර කියලා ඊයේ කතාව ආයි අදත් කතා කරනවා. දින ළඟ සංගමේ. දැන් මොකෝ පින්ද පවුද? කෙනෙක්ගේ වැරද්දක් කතා කරනවා කියන්නේ මොන සිතද පහළ වෙන්නේ අභිධර්ම ක්‍රමයට අනුව? දෝමනස සාගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික සහ සසංකාර සිත් දෙකයි තියෙන්නේ මේ විශ්වයේම. දේශ සිත් දෙකයි. ඊට වඩා තුනක් ඔය දෙකෙන් එකක් නිපහළ වෙන්නේ එක්ක එක්කෙනෙක් නිසා නැත්නම් තනියෙන්. දැන් තව කෙනෙක් කියන දේ අහලා නම් අපි දේශය ඇති කරගත්තේ මොකද්ද? සසංකාරික. තමන්ම හිතලා නම් දේශය ඇති කරගත්තේ අසංකාරික. මොකද්ද ලක්ෂණය? දොම්නස දුකයි. පටික සම්ප්‍රයුක්ත ගැටෙනවා. කවදාවත් සමාධිය ඇති වෙනවද ඒ වෙලාවට? නෑ. සංසිඳෙනවද? මූණ කැත වෙනවා. තරහා ගියාම අපි ඕන කෙනෙක්ගේ මූණ කළු වෙනවා. දාඩිය දානවා වෙවුලන්න ගන්නවා. අතට අහු වුණ දේ පොළොවේ ගහනවා. මොකෝ පටිකේ දරුණුයි. අම්මා මරන්න පුළුවන්, තාත්තා මරන්න පුළුවන්, රහතුන් වහන්සේ මරන්න පුළුවන්, බුදුන්ගේ ලේසලවන්න පුළුවන්, සංඝ වේදේ කරන්න පුළුවන්. මේ පහම කරන්නේ මොන සිතින්ද? දේශේ. දේශයත් එක ගත්තම ධර්මයේ කියන රාගය හොඳයි කියලා. ඇයි රාගය ඇති වුණාම අර නයා වෙලා ගත්තා වගේ වෙලාගෙන ඉන්නවනේ. රණ්ඩු වෙන්නේ නැරනේ. දැන් දේශයවම කෝ වෙන. ගෙදර නෝනෑ මහත්තයා වුණත් නයි පොළොන් වෛරයට පත් වෙන්නේ නැද්ද හිටපුවා? නේද? අවු වෙනකෙන් ගහනවා. ටීවී එක පොලේ ගහනවා නේ. රේඩියෝ එක පොලේ ගහනවා. කවුද ගහන්නේ? ගෙදර ඉන්න අයමයි. මැටි වලන් තියෙන කාලෙ නම් මැටි වලන් හැම සතියෙම ගේන්න වෙනවා. මොකෝ ගෙදර ඇවිල්ලා පොළොවේ පොළොවේ ගහනද තරහ යන අයට මම එක විසඳුමක් ඕද? ගෙදර තියෙන වටිනා පොළේ ගහම අපරාධෙනේ. ඔය අරක්කු බිල බෝතල් ඉතුරු වෙනවනේ. ඕවා ටික තියනවනේ මේ සූඩින්. මහත්තයා අහුවෙච්ච එකක් ගහනවා පොළොවේ. හමන්නේ කුඩුනාර බෝතල්නේ. බිල ඉවර වෙච්ච හොඳේ. බොන්නේ නැතුව තියනද ඒකත් වටිනවනේ. කීයක් වෙනවද දැන් බෝතලේ? මම දන්නේ නැහැ. 1000කට කිට්ටුවේද නේ? ඉතින් කොහොම හරි ඒක කැඩුවොත් එහෙම ඒක පාඩුයි නේ. මේක නම් කුඩු කරන්නේ නැහැ මහත්තුරු. කුඩු කරන්නේ වෙන දේවල්. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ දේශී ඉතාම දරුණුයි. ඒ කියන්නේ තරහා ගියාම උන්න නැතා පේන්නේ නැරුනේ. උන් හිටිද පේන්නේ. Tamanට ආදරය කරව බිරිඳ වෙන්න පුළුවන්, මරලා දාන්න පුළුවන් එක තප්පරේ. නැද්ද? මොකද බොරුවේ කියලාද කියන්නේ? ඔව් Tamanගේ දරුවා මරන්න පුළුවන්. එහෙම වෙනවා. දේශය. දැන් මණිකාර කොළුපඟ තිස්ස ස්වාමීන් වහන්සේ කියන්නේ අවුරුදු 12ක් එකම ගෙදරට වැඩපු ස්වාමීන් වහන්සේ කෙනෙක් දානෙට. හරි පැහැදිලා නෝන තමයි පැහැදීමෙන් දානේ ඇදුවේ. මහත්යත් එහෙමයි. මෙයා මැණික් කරුවෙක්. ඔන්න කතාව අහගන්න. බලන්න දේශයේ තියෙන නපුර. කොසල රජතුමා මැණිකක් එවනව හදන්න. මැණික කපණ එකනේ මැණික් කරුව කරන්නේ.
එයාට අයිති නැණි මැණිකනේ ඔය කුඩු ටික විතරක් පොඩ්ඩයි ඉතුරු වෙනවා අනිත් ටික යවන්නවා මෙයා මස් කපන දානට මස් කපන ගමන් ලේ තියන අතින් අරගෙන මේ සුඩින් තිබුවා මැණික රතු පාට මැණිකක් වෙන්නේ නැති ගෙදර ඉන්න කොස්වාලීනේ කදපු හුරුතලේට මෝ දැක්ක මොකද්ද මස් හිතේ මස් කෑල්ලක් කියලා ගිල ගිල්ල මැණික දැන් ස්වාමින්වහන්සේ හඳ 100න් හිටිය දැක්ක මේ මැණික ගිල්ල කවුද කොස්වා ලිහිණියා දැන් ඉතින් දානේ හදලා ඉවරලා අවිල්ල බලනවා හැමතැනම බලනවා මැණික නෑ දෙලෝ රත් වුණමකෝ රජතුමාගේ මැණික මේක සාමාන්‍ය කෙනෙක්ගේ නෝණගෙන් ඇහුවා ළමයෙන්ගෙන් ඇහුවා කාගෙන් ඇහුවත් කියන්නේ නෑ බැරිම දැනගුව පිට කෙනෙක් කවුරු නෑනින්නේ ආමුදුරුනේ ඊළඟ ඇහුවා ඔබවහන්සේ ගත්තද කිව්වේ නෑ ඉතින් කියන් තිබුණානේ කොස්වාලීනේ ගත්තයි කියලා කිව්වනම් මොකෝ ගිලලන නිසා ඉතින් කොහොමත් ගන්න විදියක් නෑනේ මර සතා මරලා බඩ බලන්න එනවා ඉතින් කිව්වොත් වෙන්නේ සීලේනේ එක සිල් පදයක් හරි කැඩෙනවනේ සත්ව ඝාතනේ. ඒක තමයි මේ සීලේ බලන්න හිතන හැටි. සිල්වතුන් වහන්සේ. කිව්වෙම නැහැ. නැතිව දැන මොකද කරේ? මෙයා කඹේකුයි ලී කැරි දෙයක ගෙනල්ල පොඩි වටේට උතල කඹේ අර ලී දෙකෙන් තද කරනවා. ඒකට තමයි තිරින්ගයක් එදුවයි කියන්නේ. තද කරන ලේනහර තද වෙලා ලේ නහයනුයි කටිනුයි එන්න ගත්තා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේට අමාරු දැන උන්වහන්සේ වැටුන බිමට ලේ වැටෙච්ච නිසා ලිහිණි ඇවිල්ලා ලේ බොනවා. තරහ ගිවිපර පයින් ගැහුවා අර මිනිස්සයා. ලිහිණි ඇවිල්ලා මැරෙලා වැටුණා. උපාසක මහත්වෝ තථා මරුණද කියලා බලන්න කිව්වා බලල කොහොම මරුණයි කියලා දැන් අන්න එතකොට තමයි සවන්නාසි කිව්වේ ඔය සතාගේ බඩ පළල බලන්න මැණික ඇති කියලා දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි එතකොට අර ස්වාමින්වහන්සේ මේ මොහොතේම රහත් වුණා වේදනාව රහතන් වහන්සේ කෙනෙක් තමයි මේ මිනිස්සයා මැණිකන් නිසා මැරුවේ නිකං රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි අවුරුදු 12ක් තමන්ගේ ගෙදරේම පිණ්ඩපාතය ආපු හිතවත්ම ස්වාමින්වහන්සේ කෙනෙක් බලන්න ද්වේෂය ආවට පස්සේ බය ඇති වුණාට පස්සේ මොනවද කරන්න බැරි ආනන්තරී කර්මේ කරා කොහෙද මෙරළ ගියේ අවේශි මානිරේට ගියා නෝනා සදහෙන් දන් දුන්නා යා ගියා සුගතියේ කොස්සාලීනියා ගිහිලා ඒ මව කුසේ මිපදුනා ඔන්න ධර්මතාවනේ සමහර අය මව කුසේ ඉපදෙනවා සමහර අය නිරේ යනවා පව් කරලා සමහර අය පිං කළ දෙව්ලොව යනවා කෙලෙස් නැති කර පර රහතන් වහන්සේ පරිනිබ්බන්ති අනාසෝ පිරිනිවන් පෑ හතර දෙනා හතර විදියක් උනේ පව් කරෝ විනිමිගෙන අපාය ගියා ඒ පහත්යේ මොනවනා දෙව්ලොව ගියා පින් කරලා සදැසිකින් දාන දීලා අර මැරිච්ච කොස්සාලීනියා ඒ අම්මගෙන් මව කුසී ඉපදුනා එතනට පුසාවින් වහන්සේම පිරිනිවන් පාල අවසන් වුණා නේ එහෙනම් දේශීය දරුණුයිනේ එහෙනම් මේ දේශය ඇතිවෙන නිසා අපි මොකද කරන්නේ අනුන්ගේ වැරදි කතා නොකර ඉන්න ඕන කවුරු හරි කියන් ආනේ මට නම් ඔය අනුන්ගේව කියන්න එපා ඒත් එහෙම කියන්න ශක්තිය නැත්තම් Taman ඒකට උත්තර දෙන්නේ නැතුව පොහොර දාන්න නැතුව ලුණු වැඹුල් දාන්න නැතුව ඒ කියන ටික විතරක් අහලා මේ කණෙන් අහලා මේකෙන් පිට කරලා තමන්ගේ වැඩේ කරගෙන යන්න. දැන් සමාජයේ ඇසුරු කරන කෙනෙක් නම් අපි කිව්ව දැන් මේ උපාසිකව කඩයන්නේ කරන්නේ. දැන් එයාට අහන්න නැතුව ඉන්න බෑ. මොකද කස්ටමර්ස් ලැබිල එක එකව කියන කතන්දර. එහෙම අහන්න නැතුව හිටිය රෙදි යකුණ ගන්න බැරි වෙනවා. ඉතින් මොකද කරන්නේ? ආ කන දික් කරන් ආහා ඔව් ඔව් කිය කී ආගෙන ඉන්න ඉඳලා කොහම හරි රෙදි කෑල්ල විකුණ ගන්නවා. විකුණලා පස්සේ ඊට පස්සේ අර කියපුව ඔක්කොම මොකද කරන්න ඕන? හලල දානවා වැඩන්නේ තීරමක් නෑ එනම් බලන්න මේ ඉන්ද්‍රිය ධර්ම වල තියෙන වටිනාකම මේ වඩා ගත්තට පස්සේ වඩා ගත්ත කියන අත් දෙකෙන් වඩා ගත්ත නෙවෙයි වර්ධනය කරගත්තොත් ශ්‍රද්ධාව වැඩුණොත් අපිට පාඩුද කිසි පාඩුවක් නෑ ශ්‍රද්ධාව වැඩි වෙනකොට එන්නේ අපි දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරන්න යොමු වෙනවානේ දැන් මේ ඉන්ද්‍රිය පහම අපිට වටිනවා ශ්‍රද්ධාව වැඩෙන එකත් වාසි සිහිය වැඩෙනකොට වාසි සිහිය වැඩෙනකොට භාවනා වඩන්න ලීසි සමාධිය වැඩෙනකොට එකඟ බව වැඩි නිසා ධානා වඩන්න පුළුවන් වීරය ඇති වෙනකොට කුසල් කරන්නේ ඡන්දය එක්ක වීරය ඇති වෙනවා එතකොට පසුබහින්නේ දැන් කොරෝනා කියලා වැඩේ නැවැත්තුවේ නැනේ අන්න වීරය ඇති වුණා ගිය පාර බෝම්බ ගැහුවා අපි වැඩේ නැවැත්තුවේ නැනේ නේ අවුරුදු දෙකේම අපිට අන්තරායල් දෙකක් සිද්ධ වුණා අප්‍රේල් මාසෙම දෙකම අපිට දරුණුවට ආවේ ඊට පස්සේ වෙසක් පොය අපිට සිල් ගන්න බැරි වුණා නමුත් මේ ගෙවල් වලදලා හරි අපේ ස්වාමීන් වහන්සේලා වැඩම කරගෙන කොහොම හරි දැන් මේ කටයුතු කරන අද ගොඩක් අය ලංකාවේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ඒ කියන්නේ වෙලෙම සජීවීව ධර්ම දේශනා අහනවා එහෙමත් බැරි අය ටීවී එකෙන් හරි දැන් දේශනා යනවා දුරස්ථ ක්‍රමෙන් ඉඳ යන්නේ නේද දුර ඉඳන් බණ අහන එක දැන් එර්දි බලයේ තිබිච්ච කාලේ භාග්‍යවතුන් වහන්සේත් එහෙම කරලා තියෙනවා දුර ඉන්න භික්ෂූන්ට රැස් ධාරා මවලා එළිය මැද ඉඳන් බණ කියලා තියෙනවා ටීවී එකේ පේනවා වගේ තමයි දැන් ඒ තාක්ෂණය එරදි නැති වුණත් මේකත් ඉතින් එක්තරා විදිහක එරදියක් නේද? තා මේ අන්තර්ජාලය හරහා හෝ මේ සැටලයිට් වලින් හරි ඇන්ටනාවෙන් හරි මොකද්ද අපි කරන්නේ? ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩිය වගේ බණ
අහනවා. හැබැයි ඊට වඩා වටිනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩියට පස්සේ. ඇයි අපිට හොඳට S2ට පේනවා. දැන් TV එකේ ඉන්න ස්වාමීන් වහන්සේ අපිව පේනවාද? මේ අපිට ඉතින් ඕන වැඩක් කරන්න පුළුවන්කෝ හාමුදුරුවන්ට පේන්නේ නැහනේ. අකුල් දෙක හිට දානවා, මෙහෙට දානවා, ඔළුව බිම තියනවා, ඔළුවෙන් හිට ගන්නවා, කරණම් ගන්නවා. මොනවා කරත් හාමුදුරුවෝ දකින්නේ නැහැ නේනේ. ඒ නිසා ප්‍රශ්නය නෑ. හිතනොත් අර පැත්තට ගිහලා වටයක් රවුමක් ගිහින් එනවා, තේ ටිකක් බීලෙනවානේ. වතුර පොඩ්ඩක් බීලෙනවා. තව වෙන මොනවා හරි බොන්න දුන එකක් බීලෙනවා. කිසි තහනමක්. අර ටීවී එකෙන් රේඩියෝ එකෙන් බණ අහනකොට ලොකු සංයමයක් වීරියක් තියෙනවා. නැත්තම් ඉන්න බෑ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවට පස්සේ බලෙන් හරි වීරිය. දැන් උන්වහන්සේ 6 වෙනකන්නේ 7 වෙනකන් වෙනේ බණ කිව්වොත් අපි කියනකම් අපි ඉන්න ඕනම කො නැගිටලා යන්නේ. ඇයි අපිමනේ මේ වැරද්ද කරගත්තේ? අපිමනේ වැඩ මේ ආරාධනා කරලා කෝල් කරලා ගෙන්න ගත්තේ. දැන් අපිම මේ දුක විඳ ගන්න ඕන. කොයි වෙලාවක මේක නතර වුණත් අපි ඒක අහගෙන ඉන්න ඕන. මොකද දමල ගහලා යන්නේ කියලා දැන් තරහ වෙනවනේ. එන්නේ ඒකයි තියෙන වාසිය. මොකද ස්වාමීන් වහන්සේ දැක්කම අපිට වීරිය වැඩි වෙනවා, ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. දැන් දැක්කම මොකද කොණ්ඩේ බාලා රැවුල බාලා නේද අන්නාඩි දාලා ඒකට සද්දා ඇති වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ස්වරූපේ දැක්කම ඇති වෙනවා. මේ සිවුරු පෙරවගෙන නේ. දැන් මේ සිවුර කෑලි කෑලි මේ එහෙම් මෙහෙන් දාන් ආවනම්ද පැහැදෙන්නේ පෙරවන් ආව බඩ පෙනුන නම් පැහැදෙනවද ස්වාමීන් වහන්සේගේ බඩට පැහැදෙනවද? බඩට සාදුකාර දෙනවද? ඈ සමහර ආමුදුරු බඩ පෙන්නන් ඉන්නවා. එන විනයානුකූලව කියනවා ආරාමෙන් එළියට එනකොටම දෙවුර පෙරවාගෙන යන්න. මොකද රාගසිත ඇති වෙනවා. රාගසිත ඇති වෙන බඩ දැකලා විතරන්නේ කකුල් දැක්කත් රාගය ඇති වෙන්න පුළුවන්. ලෝම දැක්කත් රාගය ඇති වෙනවලු ලෝකේ. මන් දන්නේ එහෙම කියලා තියෙනවා. වෙනවත් දන්නේ. ඒක නිසා තමයි මේ කකුල්වත් වැඩිය පේන්නේ නැති වෙන්නේ සිවුර දිගට අඳින්න කියන්නේ. ඉතින් ගෑනු ළමයින්ට කොච්චර රාගය ඇති වෙනවද පිරිමියට? මේ ගෑනුව ඇඳන් යන්නේ ඇටි දැක්කම නේද? කකුල් වලත් තුනෙන් දෙකක් පේනවා හිටපොකෝ. හැමදේම පේනවා. එතකොට භික්ෂුන් වහන්සේගේ ශරීරයේ මේ සිවුර දරාගත්තට පස්සේ මොකද්ද අපිට ඇති වෙන්නේ? ශ්‍රද්ධා. තමන්ගේ මහත්ය මහාන වෙනවා. වෙන්න පුළුවන් නේ. අපි උපාසකම්ම කෙනෙක් ඉන්නොත් මහත්ය මහාන වෙච්ච උදාහරණ ගැල්ල පිළ යනවා යාටත්. එතකොට වෙනද මහත්ය දිහා බලපු හිතින්ද දැන් ගෙදරවම් බලන්නේ? මගේ සෝකිරි කැටේ කියලා බලන්නේ නැහැ නේ. දැන් කොහොමද බලන්නේ? අනේ මගේ පින්වත් ස්වාමින් වහන්සේ කියලා නේ. ඉස්සර මහත්තයර වඳිනවද? නෑ, පොල්ලක් ගත්තම නෑ වඳින්න ඉස්සරණ. දැන් කොහොමද වඳින්නේ? දැන් පසඟ පිහිටුවා නරල බිම තියලා නේද? ඒ මොකද්ද උනේ? අන්න චීවරයෙන් ස්වරූපයෙන් හැමදේම වෙනස් වුණා. දැන් එතකොට දෙන්න දෙමහල්ලෝ අතර වෙනසක් තියද නැද්ද? ලොකු වෙනසක් තියෙනවා. අහසට ඔල උපාසකම්ම තාම සසරේ ස්වාමීන් වහන්සේ සසරින් එතර වෙන්න වැඩේ කරගෙන යනවා. එතකොට උපාසකම්ම වළං හොදවද දත් මැද මැද නේද? රෙදි හොදවද ගෙදර ඉන්නවා. වික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? ඒත් දත් මදින්න ඕන. හැමෝම දත් මදිනවා. වළං හොදන්න ඕනේ නැහැ. ගෙදර වළං හොදන්නේ නැහැ. මේ ආරන්නේ විහාරයේ දානේ හදලා වළං හේදුවර ප්‍රශ්නෙකුත් නෑ. කොච්චර වළං හේදුවා පින් සිද්ධ වෙනවා. ගෙදර වළං හේදුවර පින් සිද්ධ වෙන්නේ නෑ. ගෙවල් අතු ගෑවට පින් සිද්ධ වෙන්නේ නෑ. ආරාමයේ අතු ගෑවම පින් සිද්ධ වෙනවා. මිදුලතු ගෑවට පින් සිද්ධ වෙන්නේ නැහැ. ගෙදර බෝමලු හැමදෙම පින් සිද්ධ. එහෙනම් ඒ වෙනස දකින්න. ඒ ගෞරවය ඇති වෙනවා. ඒ නිසා අද මේ වෙලාව අපිට ලැබිච්ච වෙලාව වාසනාව අපි සීකර ගන්න ඕන. අද අපේ අවුරුද්දෙම තියෙන වටිනාම දවස. අපිට බෞද්ධයන්ට අලුතෙන් කියා දීලා තියෙන අපේ අවුරුද්ද මොකද්ද? ඒක මතු කරේ ඇත්තටම මහමෙවුණ අසතුයි. නැත්නම් අපි කවුරුත් කතා වුන්නේ නැහැ ගැන නේද? අපි චාරිත්‍රානුකූලව සැමරුවේ අප්‍රේල් 13-14 දිවිච්ච සිංහල අලුත් අවුරුද්ද කියලා හින්දු අවුරුද්ද තමයි අපි සමරුවේ මෙච්චර කාල. දැන් සමරන මොන අවුරුද්ද? බෞද්ධ සිංහල බෞද්ධ අවුරුද්දක් අපි සමරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ උපත ලෞතර බුදු වෙච්ච තවස පිරිනිවන් පාප දවස. අපි කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉපදෙන එක සුබයි, මංගලයි. බුදු වෙන එක කොහොමද මංගලයි? පිරිනිවන් පාපයකට ඇයි මේ අය මංගලයි කියන්නේ? මරුණෝ මංගල්‍යයක් කියන්නේ නැහැ නේ. අවමගුල් කියලා නේ අපි කියන්නේ. ඇයි එහෙම කියන්නේ? රහතන් වහන්සේගේ මරණය, පසේ බුදුරජාණන් වහන්සේගේ මරණය, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මරණය ආයේ ඉපදෙන්න මැරෙන මරණයක් නෙවෙයි. අපේ මරණය ආයේ ඉපදෙනවා. ඒකයි නඩන්නේ. ආයේ ඉපදෙනවා බයයිනේ. දැන් ප්‍රේතිත ප්‍රේතීක්වත් වෙලා ඉන්නවත් දන්නේ නැවිල. ඒකනේ බය. අම්මා මැරුණා තමයි. හැබැයි කොහේ ඉන්නවත්
දන්නේ නැහැ. ඉතින් දේවාල ගානේ යන්න ඕන මුන්ද කොයි ලෝකේ ඉන්නවද බලන්න. බැරි වෙලාවක් ඕද ඇඳපල්ලේ ඉන්නවයි කියලා කට්ටඩියක් ගෙනල්ලා බෝතලයකට දාලා මූඩිය වහලා ගිහිල්ලා කොහෙද දාන්නේ? මොදේ දානවා? අම්මයි කියලා බලන්නේ. ඒ අම්මකන් ඉන්නකොට දැන් අම්මකන් නැහැ. දැන් මැරිලානේ. දැන් භූතයා. දැන් පෙරේතයා. එතකොට වෙන්නේ මොකද්ද? ඒක භයානකයි. දැන් මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේට කිසිම උපතක් දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් සුගතිය දැන් අපාය කොමච්චන්නේ නැහැ කියමුකෝ. සුගතිය වච්චනවද? නෑනේ කොහෙවත් වච්චන්නේ නැහැ. ආයේ හෙම්බිරිසාව හැදෙනවද? මුණසන්නිපාත හැදෙනවද? කොරෝනා හැදෙනවද? වසූරිය හැදෙනවද? වසංගත කිසිම දෙයක් හැදෙන්නේ හැදෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පරිණිවාණය මංගල්‍යයක් කියලා අපි කියන්නේ. ඇයි පිරිණිවන් පෑම මගුලක්? ඇයි ආයේ කිසිම දුකක් බුදුපසේ බුදු මහරහතන් වහන්සේට එතනින් පස්සේ නැහැ. නමුත් බලන්න දැන් බුදු වුණාට පස්සේ රහත් වුණාට පස්සේ කායික දුක තිබුණානේ. ලේ අතිසාරය හැදුණා, පිටේ අමාරුවක් තිබුණා, ගලප් පෙරලලා පතුල තුවාල වුණා. දුකක් නේක. මානසිකව නැති වුණාට කායික රිදෙනේක අපිට වගේම බුදුරජාණන් වහන්සේට රිදෙනවද නැද්ද? රිදෙනව දැනෙන එක දැනෙන්නේ නැති වෙන්නේ. අපි කරන්නේ අපි අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේ අල්ලගන්නේ. ඒකයි වෙනස. උන්වහන්සේක වේදනාවක් හේතුඵලයක් විසින් දකිනවා. නැත්තම් අපිට රිදෙනව වගේම තමයි බඩේ අමාරු වැදුනොත් රහතන් වහන්සේටත් රිදෙනව. අන්නේ කායික වේදනාව මේ ඇට සැකිල්ල දරා සිටීමේ වේදනාව මේ ඇට සැකිල්ල උස්සගෙන අනේ අපි කොච්චර ගමන් යනවදනේ? මේක උස්සන් අම්බලන්තොට යනවා, අම්බන්තොට යනවා, පන්නේගමුවේ ආයෙනවා, බස් එකේ නගිනවා, ආයි බහිනවා. දුකක් නෙවෙයිද? අපිට තේරෙන්න දුන මේ බරක් කිලෝ 40ක් 50ක් 60ක් උස්සන් තමයි මේ හැමදෙස්සෙම ගමන් කරන්නේ හෙට මේට. පොඩි දුකක්ද? පොලේ යනවා, බඩු ගන්නවා, ආයි බඩු කරේ තියන් ගෙදර එනවානේ. බඩු ඒවාද ගෙනල්ලා ඒවා කපලා කෑලි වලට හදනවා ආයි මං. හදලා ඉතින් මේ සතියේ පොලේ ගියාම ආයි ඉවරද? නෑ, ආයි ලබන සතියෙත්. දැන් දුක නැද්ද? දුකයි. දැන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේට ආයෝ දුක තියෙනවද? ආයි කසාද බඳින්න වෙනවද? දෑවැදි හොයන්න ඕනද? ගුටි කන්න ඕනේද? නෑ, කිසිම දුකක් නෑ. ආන්නේ නිසා අපිර නොලැබිච්ච මංගල්‍යයක් බුදුරජාණන් වහන්සේ දා ලැබුවා. ඒ තමයි පරිනිර්වාණ මංගල්‍යය. ඒකයි මෙතෙම ගුල කියන්නේ නේ. ඊතා වටින දවසක් නයිවනි දවසක මේ අය උදේ ඉඳන් සිල් සමාදන් වෙලා ඉතින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා උදේත් ස්වාමීන් වහන්සේලා වාසීල් සමාදන් වුණා දුර ඉඳන්. හරි, මේ වාසනාව හරි අද අපිට ලැබුණා මේ දුරකතන තියෙන නිසා. ඊළඟට වැඩම කරවගෙන ආව. දැන් කොහොම හරි දැන් වැඩම කරලා මෙච්චර වෙලා පැය දෙකකට ආසන්න කාලයක් මං හිතන්නේ බණ කිව්වා. ඒ කිව්වයි කොට තාම ඉවර නෑ හොඳේ. කලබල වෙන්නේ තව තියෙනවා. ඔය තව කියන්න පුළුවන් වෙන්නේ උපාසකම්මල සතුටින් නම් ඉන්නේ. සතුටින්ද ඉන්නේ නැත්තම් එපාද? ඔව්, එහෙනම් සාදුකාරයක් දෙන්න තව කියන්න ඕනේ. මොකද තව පොඩ්ඩක් ඉවර කරන්න ඕනේ. මුල හරි දැන් මැද හරි දැන් අපි අග ටිකක් කියන්න ඕනේ. දෙවනි සතියේ දැන් මම මතක් කළා කොහෙද හිටියේ? අනිමිස ලෝචන පූජාවේ. තුන්වෙනි සතියේ සක්මන් කළා. මොකද හේතුව? සතියක් වාඩි වෙලා හිටියා, සතියක් හිටගෙන හිටියා. දැන් මහන්සි, කයට වෙහෙසක් නේ. ඒක දුරු වෙනවා සක්මන් කළා. එනිසා සතියක්ම රුවන් සක්මනක් මවාගෙන බෝ මැඩ රුවන් සක්මනේ සක්මන් කළා. ඔබ ගියා නම් දැකලා ඇති. අර නෙළුම් මල් එහෙම අය කරලා තියෙන සක්මන් මලුවක් තියෙන. එතන තමයි සක්මන් මලුව තිබිලා තියෙන්නේ. ඒක තමයි හිතන විදියට එතන සක්මන් කළා. ඒක උඩින් උඩ තැනක තියෙන පොඩි ගෙයක් හදලා ඒක තමයි රුවන් ගෙය. ටිකක් උසයි එතන. ඒතර හතරවෙනි සතියේ රුවන් ගෙට යන ඔන්න බුදුරැස් සීදෙන දවස එනවා. හතරවෙනි සතියේ තමයි බුදුරැස් විහිදෙන. නිකන් නෙවෙයි විහිදුනේ. බුදුරජාණන් වහන්සේ සතියේම පဋාණිය මෙණී කළා. සෝවිසි පဋාණය. පටිච්ච සමුප්පාදය කියන විස්තරේ. දැන් මේ ඥාණය බුදුරජාණන් වහන්සේගේ ඥාණය සාමාන්‍ය දේවල් වලදී හැසිරෙන්නේ නැහැ. දෙයක් නැහැ ඒවා. පොඩි පොඩි දේවල්. නමුත් මේ සෝවිසි පဋාණ ප්‍රකරණය කියන තැනදී තමයි බුදුරජාණන් වහන්සේට හරියට අර මූදර බයපු මාළු වෙට්ට වගේ ඍෂිසේ පීනන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්. ඒ තරම් ගම්බීරයි මේ ධර්මයේ. එහෙනම් පဋාණ ධර්මයේ ගම්බීරයි. ඒ ගම්බීර සූවිසි පဋාණ ධර්මයේ මානසිකාර කරපු සතිය තමයි සතරවෙනි සතියේ. ඒ පීර්තිය නිසා තමයි නීල පීත ලෝහිතෝ දාත මාංජිෂ්ඨ ප්‍රභාස්වර කියන සවණග්ගණ බුදුරැස්මාලා විහිදලා තියෙන්නේ. ඒ මොන සතියද? හතරවෙනි සතිය.
පස්වෙනි සති අජපලනුගරුක ඊට පස්සේ කිරිපලනුගරුක මුචලින්ද නාගධරණී හිටියා කියන සති හතක් සමාපත්තියෙන් ගත කළේ. ඉතින් මේ බෝධිමූලිය අවබෝධ වුණේ මොනවාද? ඒක තමයි අපි අන්තිමට කතා කරන්නේ. අන්තිම මාතෘකාව මේක. මෙතනින් අවසන්. බය වෙන්න එපා. මෙතනින් ඉවරයි. අනේක ಜಾති සංසාර. දැන් භාග්‍යවතුන් වහන්සේ උදාණයක් පළ කරන මේක අහපු කෙනෙක් නැහැ. තනියෙන් ප්‍රකාශ කරේ. බුදු වෙච්ච මොහොතේම තමයි මේක පළ කරේ. උදාන පාළිය තමයි තියෙන්නේ. ධම්මපදෙත් තියෙනවා. බුද්ධ වර්ගේ. අනේක ಜಾති සංසාර. සංසාරය කියන්නේ ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් යන ගමනනේ. කල්ප කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය. දැන් ඔබේ මගේ සසර ගමනේ කෙලවර කවද්ද කියලා මතකද? හොයන්න පුළුවන්. හරි නාකි වෙච්ච අය අපි සසරට. ගෞතම බුදුරජාණන් වහන්සේට වඩා අපි නාකිද? මොකද? උන්වහන්සේ සසරට පරණ වෙච්චව වරු 2564කට පෙර අවසන් කළා. අපි 2564 කොහෙද හිටියේ? සසරේ. කොයි ලෝකෙද කියලා දන්නේ නැහැ. හැබැයි මොන ලෝකෙට මොකෙට ආйти? සසරට. പ്രേත ලෝකේ වුණත්, නිරේ වුණත් සසර. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වුණත් කොහෙද? සසරනේ. නම් මේ සසරේ අනේක ಜಾති නොඑක් නොඑක් ಜಾති ජීවිතවල සන්දා විස්සං අනිබ්බිසං සැරිසරමින් ආවා ගහකාරකම් ගවේසන්තු. මේ සංසාරගේ හදන, දැන් ගේ හදන වඩුවා. ගයක් හදපු කෙනෙක් ඉන්න වඩුවා කවුද හොයනවා? කවුද මේ වඩුවා? තන්නා. මෙයා හදන ගේ. ගේ කැණිමඩලකුත් තියෙනවා. පරාලත් අවිද්‍යා කැණිමඩල සංස්කාර නාම රූප විඥාන කියනා වූ 12ක් පරාල තියෙනවා. දැන් මේ කඩන්න ඕන. කහකාරකම් ගවේසන්තෝ දුක්ඛාජාති පුනප්පුන. නැවත නැවත දුක ගෙනත් දෙන මේ වඩුවා කවුද කියලා හොයාගෙන මම ආවා. අතීතේ ආපු එක කියන්නේ මේ. පෙරම් පුරන් ආපු හැටි. ගහකාරක දිට්ඨෝසි වඩුව තණ්හාවට කියන්නේ. තණ්හාව මං උඹෝ දැන් දුටුව දැන් රහත් වෙලා ඉවරයි. පස්සේ බුදු බවට පත් වෙලා අවසන් සර්වඥතා ඥාන ලැබලා අවසන් වෙච්ච ශ්‍රේණියමයි මේ කියන්නේ. ඒ ප්‍රීතිය නිසා. ඔබව දුටුවා. ගහ කූටං විසංගිතං තණ්හාවක් දැක්කා. කැණිමඩල සුණු විසුණු කළා. කැණිමඩල කියන්නේ අවිද්‍යාව. අවිද්‍යා කැණිමඩල සුණු විසුණු කළා. ගහ කූටං විසංගිතං විසංඛාරගතං චිත්තං. දැන් මේ අවිද්‍යාව සුණු විසුණු කළා මොකෝ වෙන්නේ? දැන් කැණිමඩල කැඩුවම දැන් මුදුන් වහලේ පරාල වලට මොකද වෙන්න ඕනේ? සුණු විසුණු වෙලා ඒවත් වැටෙනවා. එහෙනම් සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියන ජරා මරණ කියන 12ම එතනම කැඩලා වැටුණා. විසංකාරගතං චිත්තං. හිත කර්මයන්ගේ නිදහස් වුණා. දැන් කුසල කර්මත් නැහැ, අකුසල කර්මත් නැහැ, වෙන කිසිම කර්මයක් නැහැ. ආයි කරන්නේ නැහැ. කරපු කර්ම තියෙනවා. ඒවා ප්‍රවෘත්තිපාක වශයෙන් පිරිනිවන් පානතුරු රහතන් වහන්සේලාට විපාක දෙනවා. හැබැයි රහත්තුරු දැන් අලුත් කර්ම කරන්නේ නැහැ. ඒක විසංකාරගතං චිත්තං. තණ්හාණං කය මච්චක. තණ්හාව ඡය කළා, නැති කළා, හිත නිදහස් වුණා. දැන් ඒ උදාණය පළ කරා. මොනවද මේ කැණිමඩල? මොනවද මේ පරාල? අවිද්‍යාව හේතුඵලනේ. පටිච්ච සමුප්පාද. එහෙනම් අද පොයේ දවසේ, වෙසක් පොයේ දවසේ අපි ඒකත් මෙනෙහි කළ යුතු ධර්මයක්. අද බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරපු දවස. නම් බඩේ සෝපාදී අපි නිකන් කෙටියෙන් කතා කරමු. ගොඩක් කතා කරන්න ගියොත් පැය 6ක් විතර අඩුම තරම යනවා මේකට. එච්චරලා ඉන්න අමාරු නේද? අද රැටත් දැන් මෙහෙ ඉන්නවද? මං ඉන්නේ නැහැ නේද? ඉතින් මං යන්නෙපා.